ඉඩගලේකම කියන්නේ මදවච්චේට ආසන්නයේ පැවති දුෂ්කර ගොයි ගම්මානයක් හේතුහාමි එහි හිටිය බොහොම ධෛර්ය සම්පන්න ඒ වගේම කිසියෙකුට කරදරයක් නැති යහපත් ගොවියෙක් ඔහුටත් බිරින්දාටත් දෙවිනි දරුවාගේ සෙනෙහස එක්වන්නේ 1954 සැප්තැම්බර් මාසේ 20 වෙනිදා ඒ නන්දසේන සිගිත්තාගේ හඬින් ඒ ගොවි ගෙදර සිරියාවෙන් පිරුණු දවසේ ආර්ථික අඩුලෝඩුකම් තිබුණත් සාමයේ සතුට ඒ නිවසේ පිරී තිබුණා නන්දසේන ළමා වියේ සිටම බොහොම කඩිසර ක්‍රියාශීලී දරුවෙක් කාලය ගත වෙද්දී ඔහුගේ සුවිශේෂ දක්ෂතා නිවසේ වැට කඩොල්ල පැන ගම්කොඩටත් එතනින් පාසලටත් පැතිරෙන පටන් ගත්තා කිඩාගලී ගම විදුහලේ ගුරුවරුන්ගේ සහ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශේෂ අවධානය සෑම කල්හිම රඳවා ගන්න තරම් කුඩා නන්දසේන සමත් වුණා එහෙත් නිවසේ සතුට එකවර බිඳී ගියේ හේතුහාමිගේ හදිසි වියෝවත් එක්ක නන්දසේන පවුලට බොහොම කරදරකාරී අවධියක් උදා වුණා නන්දසේනට පවුලේ බර කරට ගන්න සිද්ධ වෙනකොට ඔහුගේ වයස යම්තම් අවුරුදු 9ක් වුණා පමණයි ඒ දක්වා කුඹුරේ කෙලි දෙලින් පැන දුව ඇවිද්ද මේ දරුවා නැවත කුඹුරට බැස්සේ ජීවන සටනට බට වැඩිහිටියෙක් වගේ මොනතරම් වෙහෙසකර තත්ත්වයක් යටතේ වුවද නන්දසේන මහත්සේ ඇලුම් කළ ඉගෙනුම අදාළ කරගත්තේ නම් නැහැ. අනතුරු මෙදවච්චේ විදුහල්ට යන ඔහු එහිදී විශ්වවිද්‍යාල වරන් ලබනවා. එහෙත් නිවසේ ආර්ථික දුෂ්කරතා විසින් සරසවිදුරට තදින් අගුලුලා තිබුණේ. විභාගයෙන් ලද ජයග්‍රහණය ඔහුට රැකියා කිහිපයකට දොරටු විවර කරනවා. කිටි කාලීනව රැකියා කිහිපයක නිරත වූ ඔහු අවසානයේ තෝරාගත්තේ සමූපකාර පරීක්ෂක තනතුර. සමූපකාර ක්‍රමයේ පිළිවන් හොඳ පැහැදීමකුත් ඒ තුලින් රටක දිලඳු ජනතාව නගා සිටුවේ හැකි බවත් නන්දසේන දැඩි ලෙස විශ්වාස කළා. බොහොම සමාජශීලී තරුණයෙකු වූ නන්දසේන තම සහෝදර ජනතාව විඳින දුෂ්කරතා හා ලක්වන අසාධාරණයන් හමුවේ සෑම විටම නැගී සිටියා. එහි ඵල විපාක විඳින්න සිද්ධ වෙන්නේ 89 භීෂණයත් එක්ක. දේශපාලන කුමන්ත්‍රණකාරීන් බොරු චෝදනා පටලවා නන්දසේන අතුරුදහන් වූවන්ගේ නාමාවලියට එක් කරන උත්සාහ කරනවා. කලක් බූසේ වදබන්ධනයට ලක්ව අවසන් ගමන යන මොහොතේදී වදකයන්ගේ ඇස්වසා නන්දසේන ජීවිතය වෙත දුව යන සමත් වුණේ නුවර කලාවියේ සුවහසක් ජනතාවගේ භාග්‍යයට. පේමදාස ජයන්තිගේ ආණ්ඩුව කරන ලද තාම බිස්තුන් ක්‍රියාවන් වගේම කොටින් අව්‍යවද්ධීමට කටයුතු කිරීම නිසා ඒකට විරුද්ධව කතා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම අත්තරමුට ගත්තේ. ඒ අත්තරමුට අරගෙන ඊටස බූස්සේ හිරගෙදරට කඳවුරට ඊළඟ බූස්සෙන් ගාල් හිරගෙදරට ගියේ. ගාල්ලේ හිරගෙදර ඉඳලා අනුරාධපුරයට මාරු කරනකොට මම වාහනයකින් ගේන හිරගෙදරට අයිති වාහනයකින් ගේන තමයි නියමිතව තිබුණේ. නමුත් වාහනේ නොදී දුම්රියෙන් තමයි වෙන කටයුතු කරේ. ඒ කටයුතු කරේ එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් නෙමෙයි කුරුල්ලෝ 3 දෙනෙක් මරන්න තමයි ලෑස්ති වුණේ. මමත් එක්ක ආපු බන්දන ගන්න නිලධාරීන් දෙන්නත් මමත් දුම්රියේදී පැහැරගෙන ගොස් මරන්න උත්සාහ කරා. හැබැයි මම අපි තිබුණ ඒ වෙලාවේ තිබුණ අපේ තිබුණ දැනුම හින්දා අපිට ඒ පිළිබඳව තියෙන වුන් අපි කරේ කටයුතු කරන්න යන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණය තේරුම් ගන්න පුළුවන් වෙච්චින්දා අපි දුම්රියෙන් පැනලා ගිහිල්ලා ඉරගෙදරට ගිහිල්ලා අපේ ජීවිත බේර ගන්න පුළුවන්කම අපිට ලැබුණා. අන්න ඒ විදිහට තමයි දේශපාලනට ආවේ. එහෙම නැත්නම් මට වෙන කිසිම හේතුවක් දේශපාලනයට තිබුණේ නැහැ. ප්‍රථම ජයග්‍රහණයේ 1991 පදවිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඉහළ ඡන්ද සංඛ්‍යාවකින් ජයගත් නන්දසේන මහතා විපක්ෂ නායකයා ලෙස දේශපාලනයේ ශක්තිමත් පියවරක් තබනවා. 1993 මුලින්ම පළාත් සභාවට තරඟ කරන ඔහු විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පත් වෙනවා. එතැන් සිට පවත්වනු ලබන සෑම ඡන්දයකින්ම තම ඡන්ද ප්‍රතිශතයේ වේගින් වැඩි කර ගනිමින් මුලින්ම සම්පකර අමාත්‍ය ධූරයත් අනතුරුව පළාත් සභා සභාපති ධූරයත් 2008 ඡන්දයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ධූරයත් හිමි කරගත්තා.